නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නවයි කියමින්. ඒ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වසරකට රජයේ මුදල් රුපියල් කෝටි 300කට වැඩි මුදල් ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ උපදෙස් මත ලබා දීලා තියෙනවා වසරකට රුපියල් කෝටි 300ක්. එතකොට ඊයේ පෙරේද පත්තරේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහත්මයා ප්‍රකාශයක් කරලා තිබෙනවා රෝහල විකුණනවා කියලා. ඔහු කියලා තියෙනවා නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණා දැමීමට තමන් තීරණය කළ බවත් එහි අධ්‍යක්ෂක දොස්තරක නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඒ වගේම වැඩිදුරටත් ඔහු කියලා තියෙනවා තම රෝහල රජයට පවරාගත් බව කියමින් පසුගිය රජය කළ බොරුවට ගත යුතු නියම ක්‍රියාමාර්ගය ගැනීමට ඔහු ඉදිරියේදී කටයුතු කරනවා කියලා. එතකොට දැන් මේ රෝහලේ පුද්ගලික රෝහලක් නම් මේ රෝහලේ අයිතිකාරයා දැන් පුද්ගලික කෙනෙක් නම් මේ රෝහල වූ විකුණන්ට හදනවා නම් ඒ සඳහා වසරකට කෝටි 300 බැගින් මුදල් යෙදවූයේ කෙසේද කියන ප්‍රශ්නේ අපි රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් අහනවා. මොකද පෞද්ගලික රෝහලකට රජයේ මුදල් රජයේ හෙදියෝ රජයේ ඖෂධ ලබා දෙන්න බෑ. එතකොට රාජිත සේනාරත්න මහත්මයා මේ කෝටි 300ක් වංචා කරලා තියෙන ජනතාවගේ පොදු මුදල්. එහිඳ අපි විශ්වාස කරනවා අද මේ යහමින් වැජබිලා ඉන්න රාජිත සේනාරත්නට විරුද්ධව මේ රටේ නීති අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙන්න ඕනි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා නීතිපතිතුමාගෙන් අවුරුද්දකට රුපියල් කෝටි 300ක් බැගින් පෞද්ගලික රෝහලකට අද ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයාම කියනවා මං රෝහල විකුණනවා මේක රජයට බාර දුන්නේ නැහැ කියලා. රජයට පවරාගත්තයි කියලා බොරුවක් කළේ කියලා. එහෙමනම් එවැනි රෝහලකට රජයේ මුදල් යෙදවීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු තිබෙනවා. අපි නීතිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ තෝරු මෝරු හොරුන්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.